අයිබෝන් 2020 ලග්න 12ට ඇතිවන පලාපල තත්ත්වයන් පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වසරේ 2020 වසරේ ග්‍රහ යුද්ධ 11ක් ඇති වෙනවා. ඒ ග්‍රහ යුද්ධ 11ක් ඇතිවන වසර මේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා දන්නවා වල්ලාකාර सूर्य ग्रहण सिद्ध होना यह सूर्य ग्रहण निशा दिन तुन हतराकोट ये बलन लोके कोई अटक लोक विनाशकारी देवा सिद्धवेन पुलवा लंका पेरविया सिद्धवेन लबन दिदात्र जुड़ी दहना वेनिदा ඒ කොහොමද වෙන්නේ ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත්ත වෙනවා ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන යාගේ දරු පහේ නිවස ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා අපි හිතන්නේ බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා महिंद राजपक्ष जनाधिपति मत निद्रिपत्ना दिन मैं मैं अब खीन मैं मैं आंडुए पराजय मन दखीन दिदास दरे जुनि दहनमें पश्चि मगोद गुरु ग्रहय अवृद्धु दुलाकड़ सर मैं कटक राशि अट इन्नी यागे उच्च भवन अट अंदे कटक राशि गत विमस्मग मे आंडुए हम किसी खड़ा वेटीम अभी यानी इन कोटस कड़ागे मगे प्रवणतावे कति इतनी आंडे विनसक बलापुर पुलवा काल वकवान वेस मम्मीन लाइन कीनवा तुम्हारा मे वीडियो पटी संरक्षण कर लिया मंग हवल दबसे मेहमद क्यू अगे अवधान वशे मम कीनवा मम इन विद्युत मध्य वलट අනාවැකි කියන්න ජෝතිෂය කතා කරන්න මෙතිවරණ ගැන මෛත්‍රීපාර පෙරදුනොත් මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි ඒක ඉරහඳ වගේ මට ස්ථිරයි නැත්නම් මම මෙතෙන්ට අවිලා මේ දේ කියන්නේ මේ දෙන්නේ නැන් අපිට මොකුත් හම්බ වෙන්නේ නැහැ මේ ජෝතිෂයට හොඳයි යමක් දෙන්න තමයි මම මේ ආවේ ආදුනික ජෝතිෂවේදින් ඉන්නවා මේ රටේ ජෝතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි එතුමගේ කේන්දරේ තමයි මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිව නැතිබ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා භාරතීය ජනතා පක්ෂේ කියලා දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන් දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ අප්‍රේල් මාසේ 20 ගණන් වල ඡන්දේ තියනවා දැන් මම හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජකීය ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජකීයයක් ගත කරමින් සිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේව මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගානක් මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගෙන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාජ්‍යකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවෙන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. मेतुम एतम दीपारे मेहिमन अगमति ऊणी अंतिवर दुलाहा कडंगे चंद्रिका के आंडुए दिदा दिखे पेरलु एक वतावा इट कलिंग जनाधिपति तुम्हारा मेरे नोट प्रेमरास आत्मया इबे मीबीज तुम अगमति वे जनाधिपति वेनवा मैं आईट पास अगमति वेनवा ये मन मेघ सिद्धवेन्नी कवृत्ति तन्नति विधिय बंदेसी तीर तम मेक हमे मे तुंगे वतावे बंदेसी तीयला मे आट मेक लभ्य काट पलकन बे ඒක මම නමයන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම යාගේ අතුරුසාව යන නිසා ඒ බලේ මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම ඊළඟට මේ
ගුරුගෙ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ Facebook එකේ ඉන්න මිතුරු යන. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට අරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. उत्तर देन पलावरण तुषित महात्म्य पलावरण लंकावेडिम आसन संख्या महिंद राजपक्ष महात्म्य के नायक पक्ष दिनाक मेवरणी महानगर सभा नगर सभा सह प्राधि सभा बहुत जयग्रहण अनिवार्य රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මන්දයන් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මන්දේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මන්දේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ සක්කරයටත් වළක්වන්න බෑ ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකය වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති අගමැතිතුමනි වන්න පිළිබඳව අනාවැකියක් කියන්න කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි මනාප ගන්න අය පිළිබඳවත් මම අද ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. අනාවැකි 15ක් විතර වෙනකොට මම කියලා තියෙනවා මගෙන් ගොඩක් අය දුරකථනයෙන් දැනුම් දුන්න ඇයි මහමැතිවරණ පිළිබඳව අනාවැකියක් කියන්නේ නැත්ද කියලා. මම කියනවා මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ තරඟ කරන අය අතරින් අත්මිරාල් සලත් වීරසේකර මැතිතුමා තමයි මෙවර වැඩිම මනාප ගන්න. විමල් වීරවංශ අභිභව සලත් වීරසේකර මහත්මයා මෙවර හොඳ විජයග්‍රහණයක් කරනවා. ඒ වගේම වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගන්න පක්ෂය බවට පොදු ජන එක්සත් පෙරමුණ පොහොට්ටුව නම් කරන්න පුළුවන් මට මේ අවස්ථාවේදී. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම දෙවනි තත්ත්වයටපත් වෙනවා. ඇමරිකාවේ ජනාධිපති මැතිවරණය පිළිබඳව ගිය සැරේ මම අවුරුදු 4කට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් දින්න බව කිව්වා කියලා රිපරදිනවා කියලා. මෙවර මගේ ජාත්‍යන්තර අනාවැකිය ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වෙන බවත් ජෝයි බිඩන් ඇමරිකාවේ ජනප්‍රියම ජනාධිපතිවරයා වශයෙන් මෙවර තෝරා පත් වෙන බවයි. ඒට දීර්ඝ විස්තර කරන්න යන්නේ නැහැ මම මෙවර. අනිවාර්යයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් පරදිනවා ජෝයි තමයි දිනන්නේ. තිරුවන් සරණයි. අගමැති වෙනවා